අද සාකච්ඡාව මෙහෙවන්න අපි එකතු කරගත්ත සිරිමල් ජයකොඩිව. සිරිමල් ඔබට බාරයි සාකච්ඡාව මෙහෙවන්න. ස්තුතියි කාන්ති මං හිතන්නේ මේ ළමා ලෝකයේ යුද්ධය පුදුමාකාර විදිහට බලපානවා. යුද්ධය අන්තර්ජාතික වශයෙන්ම වගේම දේශීය වශයෙන් බලපාන දෙයක්. 1919 අවුරුද්දේ එග්ලන්ටයින් ජෙබ් මහත්මිය ආරම්භ කළ ළමා ලකවරණ සංධානය. ඇය ඒ සංවිධානය ආරම්භ කරමින් කියා සිටියේ යුක්ති සහගත හෝ අයුක්ති සහගතව ජයග්‍රහී හෝ පරාජිතව සිදුවන සියලුම යුද්ධ සිදුවන්නේ ළමුන්ට එරෙහිව කියලා. බොහෝ දේ කතා කරන්න තිබුණා යුද්ධය පිළිබඳව. අපි බොහෝ දේ ටිකෙන් ටික කතා කරමු. එවිට අපිට ගොඩක් දේවල් කතා කර ගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපිත් එක්ක ඉන්නා මේ මැදිරියේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විදුහලේ වත්මන් විදුහල්පතිනි W.P. Nandada Silva මහත්මිය. ගුරු මෑණියන්ට මම ආරාධනා කරනවා හඳුන්වා දෙන්නට අද අපිත් එක්ක ඉන්නවා අනුරාධපුර ප්‍රදේශයේ කැබලිටි ගොල්ලෑව කලාපෙන් පැමිණි අපේ පාසල් සහෝදර සහෝදරයන් පිරිස. එයාව හඳුනා දෙන්නට කියලා. ඔබට අවස්ථාව. මම හිතන්නේ අපි සිතාදී ඉඳගෙන මේ ඈත ගම්මානක විසින අපේ සහෝදර සහෝදරයන්ගෙන් කතා කරනවට වැරිය. අපි එකතු වෙලා කතා බහ කරන්න ඕනේ ඒ ප්‍රදේශින්ම ආපු අපේ සහෝදර සහෝදරයන් එක්ක. මම මුලින්ම අවස්ථාව දෙන්නට කැමති අපරක්කේ සුදර්ශී ස්වාමීන් වහන්සේ අප සමග සිටිනා ආචාර්ය මඩල නියෝජනය කරමින් හල්මෙල්ල වැටිය මහවිදුහලේ ඔබ වහන්සේගෙන් මා අසන්න කැමති ප්‍රථමයෙන්ම දැන් අප ළමා ලෝකය පිළිබඳ කතා කරද්දී ශිෂ්‍ය පරම්පරාව පිළිබඳ කතා කරනකොට අපි ධාමයේ සඳහන් වෙනවා අපි දන්නා විදිහට සුනාත ධාරේත චරාත ධම්මේ අසන්න ධාරණය කරන්න හැසිරෙන්න මේ ආදි වශයෙන් අද අපිත් එක්ක ඉන්නා මේ මැදිරියේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විදුහලේ වත්මන් විදුහල්පතිනි W.P. Nandada Silva මහත්මිය. ගුරු මෑණියන්ට මම ආරාධනා කරනවා හඳුන්වා දෙන්නට අද අපිත් එක්ක ඉන්නවා අනුරාධපුර ප්‍රදේශයේ කැබලිටි ගොල්ලෑව කලාපෙන් පැමිණි අපේ පාසල් සහෝදර සහෝදරයන් පිරිස. එයාව හඳුනා දෙන්නට කියලා. මේ ප්‍රශ්නේ ගැන දැන් ඔබේ සහෝදර ශිෂ්‍ය කිව්ව ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ? මේ මල්ලි කිව්ව දේ ගැන මොකද හිතන්නේ? තිත්තකොණා මහවිද්‍යාලයේ හර්ෂණී ඉස්කෝලේ යනකොට පාසල් යනකොට තියෙන දුෂ්කරතා අපි ඉගෙන ගන්නකොට තමයි යුද්ධය නිසා පීඩා වේදනා ඇති ගොඩක් වෙලාවට. මේක කොහොමද දකින්නේ? මේ යුද්ධය මොන විදිහටද දකින්නේ පාසල් ළමුන්ට බලපාන ආකාරය? හොඳයි බණ්ඩාර උල්පත මහවිදුහල නියෝජනය කරන නිලන්ති මේ සාකච්ඡාවට ඉස්සෙල්ලා කිව්වා මේ සංගීතය පැත්තෙන් විශේෂයෙන්ම ගායනය පැත්තෙන් සමස්ත ලංකා මට්ටම දක්වා යන්නට හැකියාවක් ලැබුණා කියලා. අපි ලබාගත් ජයග්‍රහණ ගැන පොඩ්ඩක් මතක් කරොත් ළමා ලෝකයේ එල්ලේම් ප්‍රචණ්ඩත්වය නවත්වන්න කියන එක ප්‍රචණ්ඩත්වයේ සන්නද්ධාර්ගය නවත්වන්න කියන එක. හොඳයි හල්මිල්ල වැටේ මහවිදුහලේ සර්ණලතා මේ කලා කුසලතාවයන් පිළිබඳව ළමුන්ගේ කලා කුසලතාවයන්ට මේ යුද්ධය සෑහෙන බලපාන බව මාත් එක්ක මේ සාකච්ඡාවට ඉස්සෙල්ලාම සුදානම් වෙද්දිම කිව්වා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කළොත් ඒ තවත් කතාවක්. හොඳයි ගොඩක් දේ කතා කරන්න තියෙනවා කියලා මුලින් කිව්වා. කොහොම නමුත් දැන් මේ අපේ නංගලමල්ල කියපු මේ කතන්දර ඔක්කොම අදාළ වෙනවා මේ නියෝජනය කරන ඇත්තරම දුෂ්කර ගම්මාන බොහෝ දුෂ්කරතා මැද්දේ අධ්‍යාපනය ලබන්නේ. ඉතින් ඉගෙනීමට ඇති සියලුම බාධක බිඳ හෙළමින් ඉදිරියට යන්නට සූදානම් වෙන මේ පිරිසක් විදිහට අපේ ශිෂ්‍ය පරම්පරාව විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි මේ අපි අවස්ථාව දෙන්නට ඕනේ අපත් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙන අපේ අසනන්ත කාන්ති අපි මතක් කරමු අපේ දුරකථන අංකය. ඔව් 50534 සුපුරුදු දුරකථන අංකයෙන් ඔබට කතා කරලා කියන්න පුළුවන්. සමහර විට මේ අත්දැකීම ඔබත් විඳින කෙනෙක් ඔබත් විඳ කෙනෙක් වෙන්න පුළුවන්. අපි කැමති දැනගන්න. මම කැමති අහන්න මෙහිදී අපරක්කේ සුදර්ශී ස්වාමීන් වහන්සේගෙන් දැන් අපේ මේ ශිෂ්‍ය පිරිස ප්‍රදාන කරපු ආකාරයට මේ ශිෂ්‍යයන් කිව්වා. ඊට කලින් සිරිමල් අපි දුරකථන ඇමතුමකට එකතු වෙමු. කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? මම ලයනල්ලාන් වල. ඔව් සුබ උදෑසනක් ඔබතුමා. සුබ උදෑසනක් මේ අද මේ කතාව අහගෙන ඉන්නකොට මට හරි දුකයි මේ ළමයි ගැන. මම පසුගිය ඒ ළමයි කියන කතාව සත්‍ය ඇත්තම කතාව. ඔය ළමයින්ට හුඟක් අඩු සැලකිලි තියෙනේ. ඒ කියන්නේ මම දැන කොහෙන් ඒක වෙනවද කියලා අපි මේ ගියා මේ ගිසුමනේ ගියා මනම් පිටියේ වැලිකන්ද ඇල්ලගෑව විලේ ආය අල්ලගංගල ඒ ගංගල් වලට ගියා. ඊට ඉස්සෙල්ලා මං ගියා ඔය මේ ගලෙන් බිඳ ඔය මහ දරුවෝ ඉගෙන ගන්න ඉස්කෝල වලට ගියා. ඒ වෙලේ ළමයි කියනවා ඒ ළමයින්ට පෙරයක් නැහැලු විභාගෙට ගහලා ඉගෙන ගන්න ගුරුවරු මේ පෙරේ වෙනුවට මේ මේසෙට ගහලාලු විභාග කරන්නේ. මම ඉල්ලා හිටිනවා මේ මේක බලාගෙන ඉන්නවා අපේ අධ්‍යක්ෂ සුමල්ලා සහ වගකීර්තංගෙන් කරුණාකර මේ කොළඹ ඉස්කෝල වල තියෙනවා පෙර 25 30 අහක දාන්න.